ඉතින් අද අපි ඔයගොල්ලන්ට අරන් ඇවිල්ලා තියෙන රසම රස මික්ස් ෆ්‍රයිඩ් රයිස් එකක් හදා ගන්න විදිහ. ඉතින් වෙලා ගන්න නැතුව බලමු අපේ ෆ්‍රයිඩ් රයිස් එක හදන්න අපි මොනවද එකතු කරගන්නේ කියලා. අපේ YouTube channel එක දැන්න subscribe කරන්න. bell icon එක click කරන්න අපේ අලුත්ම updates හැමෝටම කලින් දැනගන්න. අපිට මුලින්ම බත්තු වමනා වෙනවා. මම මේ කලින් උයාගත්ත කීරිසම්බ බත් ටිකක් අරගෙන තියෙන දෙන්නෙක්ට සෑහෙන බත් මෙතන තියෙනවා. ඒ වගේම කැරට් සාමාන්‍ය ප්‍රමාණය අලයක් ග්‍රේට් කරගෙන ලූණු අරගෙන තියෙනවා. ලීක්ස් ගන්නවට වඩා ලූණු කොළ ගත්තොත් හුඟක් රසවත් කියලා මං කලිනුත් කියලා තියෙනවා. ඒ වගේම මේ ලූණු වල අලේ මං අරගෙන තියෙනවා. සුදු ලූණු බික් දෙකක් විතර චූරියට චොප් කරගෙන අරගෙන තියෙනවා. ඊට අමතරව මෙතන අරගෙන තියෙනවා සොසේජස්, මාළු, ඉස්සෝ, ඒ වගේම චිකන් ටිකක්. මේට අමතරව ඕගොල්ලන්ට බිත්තර දැල්ලෝ ඕන දෙයක් එකතු කරගන්න පුළුවන්, ඕගොල්ලෝ කැමති දෙයක්. ඒ වගේම මෙතන පොල් තෙල් අරගෙන තියෙනවා මේ සැඳි දෙකක්, ලුණු ගම්බිරිස් ඕගොල්ලන්ගේ රසයේ විදිහට. ඉතින් මෙන්න මේ දේවල් තමයි අපේ මික්ස් රයිස් එක හදාගන්න උවමනා වෙන්නේ. ඉතින් වෙලා ගන්න නැතුව බලමු මේ දේවල් එකතු කරලා කොහොමද රසවත් විදිහට අපේ රයිස් එක හදාගන්නේ කියලා. මුලින්ම අපි භාජනයක් ලිපේ තියලා ඒකට අපේ පොල් තෙල් ටික එකතු කරගන්නවා. පොල් තෙල් ටික රත් වෙගෙන එද්දී අපි ඒකට අපේ චිකන් ටික එකතු කරගන්නවා. චිකන් එක උඩට ලුණු ටිකක් අපි දාගන්නවා. ඔගලන්ට පේනවා අපි අරන් තියෙන චිකන් චූටි ස්ට්‍රිප්ස් විදිහට, මාළු චිකන් දෙකම පොඩි තීරු විදිහට තමයි කපාගෙන තියෙන්නේ. චිකන් ටික මේ විදිහට ලාවට රන්වන් පාටට බැදීගෙන එද්දී අපි ඒක තෙල් එකේ අයිනකට කරලා අපේ මාළු ටික මේකට එකතු කරගමු. මාළු ටිකක් මේ විදිහට ලාවට ෆ්‍රයි වෙගෙන එද්දී අපේ සොසේජස් ටිකයි ඉස්සෝ ටිකයි අපි මේකට දාගන්නවා. ඊට පස්සේ අපි තව ලුණු ටිකක් එකතු කරගන්නවා මේකට. එකතු කළා මේක ආයෙත් බැදගමු. දැන් මේ ටික හොඳටම බැදුනට පස්සේ අපි මේ ටික භාජනෙන් අයින් කරගන්නවා. දැන් අයියේ අපි ඒ භාජනේ ඉතුරු තෙල් ටිකටම අපේ සුදු ලුණු ටික එකතු කරලා ටිකක් ෆ්‍රයි කරගමු. සුදු ලුණු ටික මේ විදිහට ෆ්‍රයි වෙගෙන එද්දී අපි ලුණු ටිකත් මේකට එකතු කරගමු. ඔගොල්ලෝ බිත්තර එකතු කරගන්නවා නම් මේ වෙලාවේ බිත්තර එකතු කරගන්න පුළුවන් මෙතෙන්දි. දැන් අපේ ඉඟුරු ටිකයි ලූණු ටිකයි මේ විදිහට හොඳට කර වුණාට පස්සේ අපේ කැරට් ටිකයි ලූණු කොළ ටිකයි අපි මේකට එකතු කරගමු. දැන් ඒකට අපි ලුණු ටිකක්, ඒ වගේම ගම්බිරිස් ටිකක් එකතු කරගන්නවා. එකතු කරගෙන මේක ටිකක් මේ විදිහට කවලම් කළා. ගොඩාක් මේක ෆ්‍රයි වෙන්න ඕනේ නැහැ. අපි අපේ බත් ටික එකතු කරගමු. දැන් අපි ලිප ඕෆ් කරගන්නවා. බත් ටික දාලා අපි ගොඩාක් වෙලා රත් වෙන්න තියන්නේ නැහැ. දැන් අපි හදාගත්ත අපේ මස් මාළු මිශ්‍රණය මේකට එකතු කරගන්නවා. අපි අපේ රසවත් ෆ්‍රයිඩ් රයිස් එක මික්ස් රයිස් එක හදලා ඉවරයි. ඉතින් දැන් ඔන්න රස බලන්න වෙලාව තියෙන්නේ. ඕගොල්ලොත් හදලා අපිටත් කියලා එවන්න කොහොමද මේකේ රස කියලා. අපි ආයෙත් මේ වගේ තවත් රසවත් වීඩියෝ එකක් එක්ක හමු වෙමු.